අයි බලවයිනේ අපි ප්‍රශ්න අංක 27 දක්වා මීට කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කළා අද බලමු ප්‍රශ්න අංක 28 සිට ක්ලෝරින් වායු ඉලෙක්ට්‍රෝඩයක් හා ෆෙරස්ෆෙරික් රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩයක් මගින් නිර්මාණය කරන ලබන විද්‍යුත් රසායනික කෝෂයක නිවැරදි IUPAC අංකණය අපෙන් අහන්නේ දක්වන ආකාරය ඉලෙක්ට්‍රෝඩ දෙකෙහි සම්මත තත්ත්වයටදී පවත්වා ගන්නා ඒ වගේම ලවණ සේතුවක් මගින් සම්බන්ධ කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝඩ දෙක සම්මත තත්ත්වයටදී තියෙන්නේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ දෙකේ ඉලෙක්ට්‍රෝන විභව දීලා තියෙන පොඩ්ඩක් බලමු ෆෙරස්ෆෙරික් විභවය 0.77යි ක්ලෝරින් වල විභවය 1.36යි මේ අනුව මේ ආකාරයට මේ තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ බිඳුව ෆෙරස්ෆෙරික් මේකේ විභවය 0.77යි ක්ලෝරින් විභවය 1.36යි සාමාන්‍යයෙන් විද්‍යුත් රසායනික කෝෂයක් නිර්මාණය කිරීමේදී අර්ධකෝෂ දෙකකින් කෝෂ නිර්මාණය කිරීමේදී ඔක්සිකරණය වීම සඳහා පාවිච්චි කරන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහළින් තියෙන ඉලෙක්ට්‍රෝඩ මේක තමයි ඔක්සිකරණය වෙන්නේ මේ පැත්තට යනකොට පහළට ඔක්සිහරණ විභවය වැඩි වෙනවා ඔක්සිහරණ විභවය වැඩි වෙනකොට වඩ වඩා ඔක්සිහරණය වෙනවා පහළට ऑक्सीकरण मे इलेक्ट्रोड मेक हरण विद्युत रासायनिक श्रेणी इहलिंग इन्े रेडॉक्स इलेक्ट्रोड कारण मे अनुवा फेरस फेरिक इलेक्ट्रोड मे विद्युत रासायनिक श्रेणी इहलिंग इन्े मे अनुवा एनोड लेस रेडॉक्स इलेक्ट्रोड फेरस फेरिक बार पात्र मेकदी इवागेम ऑक्सीहरणे क्लोरीन क्लोराइड बार मे अनुवा इलेक्ट्रोड देखे कोश प्रतिक्रिया මේ ආකාරයට මේක දෙකෙන් වැඩි කළා දෙකයි ෆෙරස් තන ක්ලෝරින් දෙකයි ක්ලෝරයිඩ් දෙකයි ෆෙරික් මේ ආකාරයට මේක කරණය වෙනවා ඔක්සිකරණය මේක හරණය වෙනවා मैं तमाय सामान्य कोश प्रतिक्रिया मैं कदी अपने किला तीना क्लोरीन वायु इलेक्ट्रोड आई रेडॉक्स इलेक्ट्रोड आई मगे विद्युत रासायनिक कोश निर्माण कराने इलेक्ट्रोड देकर सम्मत तत्व पौती ना इवागेम लवण सेतु मगे संबंध कराने इलेक्ट्रोड देकर तो मैं इलेक्ट्रोड विभव दिला तीना इलेक्ट्रोड विभव दत्त अपने वेदगा तीरने बुला ऑक्सीहरण कौद ऑक्सीहरण कौद ऑक्सीहरण विभव वेड़ेन तम ऑक्सीहरण मे अनुवा विद्युत रासायनिक कोश यूपीएससी क्रम नाम किरी ऑक्सीहरण इलेक्ट्रोड वाम पैती मे अनुवा फेरस फेरिक इलेक्ट्रोड रेडॉक्स इलेक्ट्रोड वाम पैती
ඒ අනුව ඔබේ පිළිතුරු වම් පැත්තට රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ් එක. ferrous ferric ferric ferrous ferrous ferric ferrous ferric chlorine අංක පහ මුලින්ම ඉවත් කර. වම් පැත්තේ නැනේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ්. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝඩ් ඉදිරිපත් කිරීමේදී සම්මත ක්‍රමය අනුව දැන් මේ ඔබ දන්නවනේ මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩය මේ විදිහට ferrous ferric ද්‍රාවණ මේ ප්ලැටිනම් මේ ඉලෙක්ට්‍රෝඩය වායු ඉලෙක්ට්‍රෝඩය මේ ප්ලැටිනම් තර මේ ක්ලෝරයිඩ් ද්‍රාවණය මේ විදිහට ක්ලෝරින් මෙහෙන් එවනවා ක්ලෝරින් ගෑස් ප්ලැටිනම් මේ අක්කරේට ලවණ සේතුව මේ තමයි සම්බන්ධ වන අවස්ථා. තර ලවණ සේතුවකින් සම්බන්ධ කරන්නේ මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩේ මේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩේ. තද ක්ලෝරින් වල ප්‍රතික්‍රියා ක්ලෝරින් සහ ක්ලෝරයිඩ් ආන ප්ලැටිනම් ලෝහ පෘෂ්ඨයක් සම්බන්ධ කරන්නේ. ප්ලැටිනම් මතින් තමයි ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ. මේකෙත් ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ මේ ප්ලැටිනම් මතු පිට. එනිසා මේ කෝෂ නිර්මාණය කිරීමේදී ප්ලැටිනම් අනිවාර්යයි. මේ තියෙන ප්ලැටිනම් 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 ඒ වගේම වායු ඉලෙක්ට්‍රෝඩය ප්ලැටිනම් සම්බන්ධ වෙන්න ඕන. එසේනම් ලවණ සේතුව මගින් ඉලෙක්ට්‍රෝඩ දෙක සම්බන්ධ කිරීමේදී IUPAC ක්‍රමයට ෆෙරස් අයන ප්ලැටිනම් සොලිඩ් ඊට පස්සේ ෆෙරස් අයන AQ 1.0.1 ගණ ඩෙසිමීටර මවුල එකේ තියෙන විදිහට ෆෙරස් ඊට පස්සේ ෆෙරික් ෆෙරස් අයන ඊට පස්සේ ෆෙරිකාන එෆි ධන තුන AQ ඝන ඩෙසිමීටර මවුල ඔය ආකාරයට ෆෙරස් වැඩි. ඊට පස්සේ මේ ද්‍රාවණ එකම ද්‍රාවණය තුළ ෆෙරස් සහ ෆෙරිකාන තියෙන්නේ. ඊට පස්සේ මේ ෆෙරස් ෆෙරිකාන තියෙන ද්‍රාවණය ලවණ සේතුවකින් ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි මෙතන ලවණ සේතුව මේ විදිහට ඉරිකැල දෙකකින් නිර්මාණය කරනවා. ඊට පස්සේ තමයි ක්ලෝරයිඩ් ආන ද්‍රාවණය තියෙන්නේ. AQ 1.0.1 ඝන ඩෙසිමීටර මවුල ක්ලෝරයිඩ් ආන ද්‍රාවණය. ඊට පස්සේ මෙතනින් පස්සේ එන්නේ ක්ලෝරින් ගෑස්. එතන පීඩනය වායුගෝල එක නැත SI යුනිට් වර්ග මීටර නිව්ටන් එකයි. ඊට පස්සේ ප්ලැටිනම් සොලිඩ් මේ ජලීය ද්‍රාවණය මේ වායුමය කලාපය වායු කලාපය සහ ජලීය කලාපය වෙන් කරන මේකෙන් මේ වායු කලාපය මේ ඝන කලාපය වෙන් කරන මීරෙන් ඊගාට ලවණ සේතු ඉරිකැල දෙකකින් වෙන් කරනවා. මේ එකම ද්‍රාවණය තියෙන්නේ ජලීය කලාපය සහ ඝන කලාපය මෙතනින් වෙන් කරනවා එක එකකින්. මේ නිසා ලවණ සේතුව වෙන් කරන්නේ ඔය ආකාරයට. දැන් බලමු මේකේ අපි ලවණ සේතුව වෙන් කිරීම සඳහා මේ ක්‍රමය උපයෝග කරගන්නවා. මේ ක්‍රමය නෙවෙයි කඩේ ඉරි නෙවෙයි මේ ඉරිකැල දෙක
මේ ආකාරයට. එනිසා පළවෙනි එකේ මෙතන මේ තියෙන රටාව මේ වෙන් කරන හැටි මෙතන. මේක නිසා පිළිතුරු 3 4 5ට යනවා. 3 4 5න් අපි පස්වෙනි එක අයින් කරනවා ක්ලෝරින් නිසා වම් පැත්තේ. 3 සහ 4 විය හැකි බලන්න. තුන්වෙනි එක ෆෙරස් ෆෙරික් ඊට පස්සේ ක්ලෝරින් මෙතන තියෙනවා. මෙන්න මෙතන ක්ලෝරින් තියෙන ඊට පස්සේ මේ පැත්තට ඇවිල්ලා තියෙන ක්ලෝරයිඩ්. වෙන්නෝනේ ලවණ සේතුවෙන් සම්බන්ධ වෙනෝනේ ක්ලෝරයිඩ් වලට. ඒ නිසා පිළිතුර මෙන්න මේක අංක 4. මේ බලන්න ප්ලැටිනම් ඝන අවස්ථාව ඊට පස්සේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ් ෆෙරස් සහ ෆෙරික් අයන සාන්ද්‍ර සජලීය අවස්ථාව ඊට පස්සේ ලවණ සේතු ඉදිකැලි දෙකයි ඊට පස්සේ ක්ලෝරයිඩ් Aq ඊට පස්සේ ක්ලෝරින් ප්ලැටිනම් මේ බලන්න ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩේ මුලින්ම ලියන ඝන අවස්ථාව ද්‍රාවණ සහ ඝන අවස්ථාව වෙන් කරන මීරෙන් කලාප වෙන් කිරීම සඳහා එකීරයක් පාවිච්චි කරනවා ඊට පස්සේ ෆෙරස් සහ ෆෙරික් ජලීය ද්‍රාවණයේ තියෙන එකම ද්‍රාවණය තුල වෙන් වෙලා නෙමෙයි ඒ නිසා එකට ලියන කම අදාලා ඉරක් ගහන්නේ එකම ද්‍රාවණේ ඊට පස්සේ ඒ ද්‍රාවණේ ඊළඟ ජලීය ද්‍රාවණයට සම්බන්ධ වෙන ලවණ සේතුවකින් ඒ සබයි ඉරිකැලි දෙක පාවිච්චි කරනවා මේ විදිහට ඊට පස්සේ ජලීය අයන මේ ජලීය කලාපය ජලීය කලාපය නැවත වායු කලාපයට වෙන් කිරීම සඳහා ඉරක් ගහන්න ඕන ක්ලෝරින් ගෑස් ඊට පස්සේ ඒ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩ් සමන්විත වෙන්නේ ප්ලැටිනම් තහඩුවක් මත තමයි මේ ප්‍රතික්‍රියා සිදුවෙලා සලස්වන්නේ ඒ නිසා ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ් වෙන් කරනවා ඒකට ඝන කලාපයක් තියෙන්නේ මේ වායු ඝන වෙන් කරනවා ඉරකින් මෙනිසා IUPAC ක්‍රමයට නිර්මාණ ක්‍රම ආකාරයට එනවා. ඒ අනුව මේක පිළිතුර නිවැරදි පිළිතුර අංක 4ට යා හැකි. තොට මුලින්ම ලියන්න ඕනේ ප්ලැටිනම් සොලිඩ් හරහඩිරා ඊගට ෆෙරස් Aq සහ සාන්ද්‍රණ ඊට පස්සේ ක්‍රම ෆෙරික් ජලීය සහ සාන්ද්‍රණ ඊට පස්සේ ලවණ සේතුව ඉරිකැලි දෙක ඊට පස්සේ ක්ලෝරයිඩ් අයන Aq සහ සාන්ද්‍රණ ඊට පස්සේ කලාපයේ වෙන්වෙන හරහට එකක් එන්නවනะ ක්ලෝරින් ගෑස් ඒකේ පීඩනය ඊට පස්සේ ඝන කලාපයේ වෙන් කිරීමේදී තව ඉරක් එනවා කෙලවරේ ප්ලැටිනම් මේ අනුව පිළිතුර 4 ප්‍රශ්න අංක 29 පහත මූලික ප්‍රතික්‍රියා බලන්න PQ ධන QR PQ2R ඔබට දෙලා තියෙනවා PQ වල සම්මත උත්පාදන එන්තල්පිය QR වල උත්පාදන එන්තල්පිය PQ2R වල සම්මත උත්පාදන එන්තල්පිය ප්‍රතික්‍රියා සක්‍රිය ශක්තිය දීලා මෙන්න මේ ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය අහනවා මේ දෙලා තියෙන ඉදිරි ප්‍රතික්‍රියා සක්‍රිය ශක්තිය ඉදිරි ප්‍රතික්‍රියාවේ මේ දත්වල රණුවා මේ ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය මේ එක ප්‍රතික්‍රියාව මේ වෙන එකක් මේක අනිත් පැත්ත බලමු ඉස්සල්ලාම මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි වෙනස මුලින්ම මොකද එතකොට අපි දන්නවා එන්තල්පි වෙනස සහ ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තියත් එක්ක පුළුවන් තීරණයකට එන්න එනිසා मेके एंथल वेनस गमु डेल्टा एच समानाय सम्मत एंथल वेनस गमु प्रतिफल उत्पादन प्रतिफल ऋणा डेल्टा एच एफ प्रतिक्रियक प्रतिक्रियक मेतन डेलटा एच प्रतिफल प्रतिफल वल सम्मत उत्पादन तापे पी क्यू टू आर ऋण दस देसी आई
ප්‍රශ්න 1200න් අඩු වෙනවා ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියක වශයෙන් එන්නේ PQQR PQQR HCI 200යි HCI 200යි प्रतिफल वाली प्रतिक्रिया कार्ड वे ना इतना अटसी अक्के ना रेरे ना दाना वे ना रीना हार सी ये माउले डे किलो इच्छु मैं प्रतिक्रिया इंतर भी पर रहा सी मैं आनो आ इधर प्रतिक्रिया वे सक्रिय शक्ति ये माउले डे किलो जुल देसी आई मैं तीन इधर प्रतिक्रिया वे देसी आई मैं प्रतिक्रिया इंतर भी पर रहा सी रीना हार सी आई मैं बला प्रतिक्रियक मेट मे प्रतिफल उबड़ दिलते ना इधर प्रतिक्रिया में सक्रिय शक्ति है इधर प्रतिक्रिया में सक्रिय शक्ति देसी आई मैं अनुवा मैं उस शक्ति बाद के देसी आई शक्ति है एवागे मा प्रतिक्रिया में इंतल विपर से आवा गाने के लिए मैं हार सिया तेंदी मैं ठीक है ना मुलधिपति पी क्यू दान क्यू आर मेतर पी क्यू दान क्यू आर प्रतिक्रियक प्रतिफल सावे पी क्यू टू आर मे इधर प्रतिक्रिया सक्रिय शक्ति देसी आई मावलेट किलो जूल मेका मावलेट किलो जूल एंथल पर आर सी आई मैं आनो इधर प्रतिक्रिया सक्रिय शक्ति मे देसी है मे उस मे तमें शक्ति बाधक है अभी एंथल भी मैंने सहागत्ता एक वेदगत पशु प्रतिक्रिया स्वभाव मैं पशु प्रतिक्रिया सक्रिय शक्ति मेतनला मेतन टेन मेतनला मेतन टेन एक मेन मे उस तीन शक्ति बाधक मेतनला मेतन हारसी है मेतनला मेतन देसी है हारसी है देसी है हारसी है देसी है इतना हाइसिया मॉलडे किलोजूल हाइसी एक पशु प्रतिक्रिया सक्रिय शक्ति है मैं इधर प्रतिक्रिया सक्रिय शक्ति ई ए वन मैं तो मैं पशु प्रतिक्रिया सक्रिय शक्ति ए टू उप हालत है ने पी क्यू टू आर वाली दला नवत पी क्यू क्यू आर पशु प्रतिक्रिया मैं दिलती है एक सक्रिय शक्ति उप दें से हुआ पशु प्रतिक्रिया सक्रिय शक्ति में थी मेतनला मेतन तीन उस मे बाद के मे उस मेतन रहेगा हार से जैसे हैसी आई मैं आनो फिल तुरा अंक पहाड़े आ है कि फिल तुरा अंक पहा विश्राम है प्रसंग तीह इलेक्ट्रॉन विभव के बलपान साधक नवाने लोहया लोहे मैन द्रावण की गिल्वा विच लोह हा लोह आयने अतर गति समतुलता कहतेना मे विधि एम दान देख के लगा तो मैं आकार
මේ සමතුලිත අවස්ථාවේදී අපි හිතමු එම් කියන්නේ සක්‍රියතාව වැඩි ලෝහයක් සිංක් වගේ එකක් කියලා. එමනම් ඉලෙක්ට්‍රෝන ඍණ ද්‍රව්‍යය ඉලෙක්ට්‍රෝනය වඩා ධන ආරෝපිත අයන ස්තරයක් තියෙනවා. සමතුලිත අවස්ථාවට ලැබෙනකොට. එතන මේ ස්තර දෙක අතර ඇති වෙන විද්‍යුත් විභවান্তর තමයි කියන්නේ ඉලෙක්ට්‍රෝන විභවයයි. ඉලෙක්ට්‍රෝන විභවයයි. ඒ විභවය වෙනස් වෙනවා. අයන සාන්ද්‍රණය මත උෂ්ණත්වය මත ඉලෙක්ට්‍රෝනයේ ස්වභාවය අනුව සිංක් වලට එකක් නිකල් වලට එකක් ක්‍රෝමියම් වලට එකක් ඉලෙක්ට්‍රෝනයේ වර්ගය වෙනස් වෙනවට වෙනස් වෙනවා ඉලෙක්ට්‍රෝන විභවය මූලද්‍රව්‍යයට වෙනස් විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය අයන සාන්ද්‍රණය කර කිව්වා විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය අපි හිතමු කොපා නැත්නම් සිංක් ධන දෙක ද්‍රවණයක් තුළ සිංක් ඉලෙක්ට්‍රෝනයක් ගිලලා ඇති විට එක් ඉලෙක්ට්‍රෝන විභවයක් ඇති වෙනවා ඒ සිංක් අයන ද්‍රවණය තුළ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝනයක් ගිලුවා තවත් විභවාන්තරයක් එන්නේ විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය මත රඳාපවතින ඉලෙක්ට්‍රෝනයේ ස්වභාවය වෙනස් වෙනවා මේ අනුව බලපාන නැති සාධකය තමයි ඉලෙක්ට්‍රෝනයේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය ඉලෙක්ට්‍රෝනයේ මොනතරම් විශාල වුණත් ඉලෙක්ට්‍රෝන විභවය කෙරෙහි බලපාන්නේ නැහැ ඒ සාධකය මේ නිසා මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන විභවය කෙරෙහි බලපාන සාධක පහක් තියෙනවා ඒ කියන්නේ අයන සාන්ද්‍රණය උෂ්ණත්වය අයන සාන්ද්‍රණ උෂ්ණත්වය අනිවාර්යයි ඊගාට ඉලෙක්ට්‍රෝන ස්වභාවය සහ විද්‍යුත් විච්ඡේද ස්වභාවය එතන කරුණු දෙකයි මෙතන කරුණු දෙකයි කරුණු හතරයි පහක් කිව්වා අනිත් එක තමයි පීඩනය මෙත මේකට නම් පීඩනය බලපාන්නේ නැහැ වායු පද්ධතියක් නැති නිසා වායු ඉලෙක්ට්‍රෝන සඳහා නම් පීඩනයත් බලපාන පීඩනය මේ නිසා ඉලෙක්ට්‍රෝන විභවය කෙරෙහි බලපාන සාධක පහක් තියෙනවා බලපාන සාධකයක් නොවන්නේ උත්තරේ තුන प्रसंग तिस्सेक हतले दक्वा तीयन्ने एबीसीडी प्रकाशन ए प्रकाशन आतुरें एबी निवरदी नाम एक बीसी नाम देक सीडी नाम तुन डी ए नाम हतर विनत प्रतिचार नाम पह मे उपदेश संपिन्नडे अनुव पिलितरु सागने आयतु बलन्ना बेंजाल्डिहाइड CH5CHO කාබොනිල් ඛණ්ඩයේ ද්‍රව්‍යතාවක් තියෙනවා මේ එන් මත තියෙන එක සැරේ මා මෙතෙන්ට ආකල්ප වෙනවා මේ ආකාරයට එක සැරේ යුග්ම ආකල්ප වීමෙන් මේ ආකාරයට C ඔමත ඍණ ආරෝපණය H මෙතන නා NH2 CH3 දායක බන්ධනකින් සම්බන්ධ වෙනවා මෙතන ධන මෙතන ධන ලකුණ දායක බන්ධනය මෙතන ඍණ වෙනවා නමුත් මෙතන ධන ලකුණ තිබුණේ ඒක නිසා ධන ඍණ කැපලා යනවා මෙතන ඍණ වෙනවා ඊට පස්සේ මේ බන්ධනය ගැලවෙනවා ගැලවිලා H එක මෙතන සම්බන්ධ වෙනවා C OH මෙතන H N H එක ඇචාගෙද රෝ CH3 ඊට පස්සේ මේ OH OH එකයි මේ H එකයි සම්පූර්ණයෙන්ම වත්තනවා වත්තන පස්සේ අවසානයේ ඉතුරු වෙන්නේ න්‍යූක්ලියෝෆිලික ආකර්ණයක් වෙලා ඉතින් ජලාණුවක් ඉවත් වෙනවා
जलानुवाक्यवत्तला सी एच दित्तबांधने एन सी एच त्रे पॉलोम्पियर दी न्यूक्लियोफिलिक आकरण इट पास इवत्म ऋण एच टू ओ मेन सांत्रण गेलपेन्े मे पीवर न्यूक्लियोफिलिक आकलन एडिशन न्यूक्लियोफिलिक न्यूक्लियोफिलिक आकलन आरंभ मे न्यूक्लियोपाइल अवसान दी इवत्म मे अवस्था इवत्ती जलानु इवत्ना मेन सा मेके आंत्र दुला एल डी हेड कीटोना अमीन तेक् मे आकार्य प्रतिवी अवसानी मे हेच देख मे ओएक इवत्ला मे एंड मे काबंट दिखने की संबंध मेन सा पिलतरा लेस न्यूक्लियोफिलिक आखलन हाईवत्ती ओबट मे आखर ओनम प्रतिक्रिया अनुभव विद्यट मे विद्यट एनालिन एनएच टू कीटोना के प्रतिक्रिया युवत मेके हेच देख मेक ओएक इवत करा तो इतने बेन्सीन पुलाड एन मेतन दिख बंदने मेथिल खाण देख टू फोर डीएनपी ब्रेडी प्रतिकारक मे आट कीटोना कीटोनात्क ब्रेडी प्रतिकारक एनएच टू एनएच बेंजीन मे स्थानोल एनओ टू मे सीलों प्रतिक्रिया न्यूक्लियोफिलिक आकलन हाईवत्ती ओनेम एल्डिहाइड कीटोन ब्रेडी प्रतिकारक मे ब्रेडी टू फोर डीएनपी मे ब्रेडी प्रतिकारक काबोनिल खांडे ओ एक मेके हेच दी आना तो एदना पलय सी एच थ्री मेतना दिख बांधने एन गट संबंधन इतना एन एच मे कहते मिले अवक्षेप अखिल के मेक तम टू फोर डीएनपी एलडीआर कीटो ना तेक् मे आखर कहते मिले अवक्षेप साधन मे सियाल मन युक्ति आखल हा युवा मे अनुवा मेकि पिलुतुरा ए सह डी ए सह डी ए सह डी के लखियाने अंक हतर तिस्सके हतर प्रसंक तिस देख पाड़ोसन खाने मूलद्रव्य साधन क्लोराइड दक्षण जल विच्छेद रटावे पेनुम करने खांडे पहलट बलम एन सी एल थ्री पी सी एल थ्री आसनिक एंटीमनी बिस्मत एन सी एल थ्री जल विच्छेद संपूर्ण सिद्धवे ना मे विदेट पी सी एल थ्री जल विच्छेद साधन एच थ्री पी ओ थ्री सह एच सी एल आसनिक क्लोराइड जल विच्छेद
H3SO3 ආසිනිය සමලය SA3HCl ඇන්ටිමොනි ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය භාගික වෙන්නේ බිස්මත් ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය භාගික වෙන්නේ පහළට යන විට ක්‍රමෙන් සහසන්නජ ලක්ෂණ ක්‍රමෙන් අඩු වෙනවා පහළට सह सन्निज लक्षण अड़वी आयनिक लक्षण वैडिवेन आयनिक लक्षण वैडिवेन सतमाई क्रमें जल विच्छेद भागिक सिद्धवे भागिक सिद्धवीम अपेक्षा कल हे आयनिक लक्षण क्रमेण अतिवन निशा मैं आखार सुधाक्षेप सुधाक्षेप बिस्मत क्लोराइड एंटीमनी क्लोराइड भागिक जल इच्छेद मे अनुवा खांडे पहलट पालोसनी खांडे पहलट एन विठ सहसनज लक्षण वैडिवन भवाई सिंपल सहसनज लक्षण वैडिवीम वेन्ने अडवीम सहसनज लक्षण अडवनी सतमाय जल विच्छेद क्रमेण अडवेला මේ විදිහට දියවීම පැත්තට බර වෙන්නේ භාගිකව ජල විච්ඡේදන වෙනවා ජල විච්ඡේදන හැකියාව වැඩි වෙන බවයි ජල විච්ඡේදන හැකියාව වැඩි වෙන්නේ නැහැ ජල විච්ඡේදන හැකියාව අඩු වෙනවා පහළට යන විට හොඳට ජල විච්ඡේදන 100ට 100ක්ම මේ අවස්ථාව තුනේ පහළට එන්නේ නැහැ අඩු වෙනවා පේනවනේ ප්‍රතිවර්ත C ජල ද්‍රාවිතාව කාණ්ඩේ පහළට වැඩි වෙන බව හරි आयनिक लक्षण वैडियन है जलद्रविता क्रमेय वैडियन भाव एनिस बिस्मत क्लोराइड बिस्मत धन तुन आयने क्लोराइड आयना यवती पुलवा जल दीवेला मेवा बिस्मत क्लोराइड मेके बिस्मत धन तुन सा तुनाय क्लोराइड मेवा द्रावणे तीयन पुलवा आयनिक तत्व निशा एनिस आयनिक लक्षण वैडिवीम अपेक्षा कल है कि द्रव्यता आयनिक लक्षण पीलतरो सी साड़ी अंक थुना समतुलित पत्थु प्रतिक्रियावक समतुलित लक्ष्य संबंधी सत्य प्रकाश प्रकाश बनवे සමතුලිතතාවට ලැබුණු පද්ධතියක සමතුලිතතා ලක්ෂය මොකද්ද මේ සමතුලිතතා ලක්ෂය කියලා කියන්නේ සමතුලිතතාවට පත් වූ විට ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල යම් යම් ප්‍රමාණ වලින් පැවතිය හැකි නමුත් සමතුලිතතා ලක්ෂය ඉදිරියට ගමන් කරනවා කියන්නේ ඔන්න ප්‍රතිඵල ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා සමතුලිතතා ලක්ෂය වම් පැත්තට බරයි කියන එකේ අදහස ප්‍රතික්‍රියක ප්‍රමාණ වැඩි ප්‍රතිඵල ප්‍රමාණ අඩුයි මේ අනුව සමතුලිතතා ලක්ෂය කියන එකේ අදහස තමන්ට තීරණය කරන්න පුළුවන් මේ පද්ධතියේ සමතුලිතතා ලක්ෂය ඉදිරියට ගමන් කරනවා කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියා නැඹුරුතාව වැඩි කියන එක සමතුලිතතා ලක්ෂය ටිකක් ඉදිරියෙන් දෙනවා කියන්නේ ප්‍රතිඵල ටිකක් වැඩි अन्े अदस्तम दिनी प्रतिक्रियक प्रतिफल पीलिबंध दलावबोधया मे समतुलता लक्ष्य जन कथा बहिन् तीरणीकरण समतुलता लक्ष्य समतुलता लक्ष्य संबंधी तम अहलती समतुलता लक्ष्य तौरागत राशि विनस्क्रीवेन एक सांद्रन पीदन उष्णत्
ඊවගේ දේවල් වෙනස් කිරීමෙන් සමතුලිතතා ලක්ෂය වෙනස් කළ නොහැක. එක වැරදි. සමතුලිතතා පද්ධතියක ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වැඩි කිරීමෙන් හෝ ප්‍රතිඵල සාන්ද්‍රණ වෙනස් කිරීමෙන් හෝ ආංශික පීඩන උෂ්ණත්ව වෙනස් කිරීමෙන් සමතුලිතතා ලක්ෂය වෙනස් කළ හැකි. සමතුලිත ලක්ෂය. සමතුලිතතා නියතය නෙවෙයි මේ කියන්නේ සමතුලිත ලක්ෂය ගැන. ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල ප්‍රමාණ පිළිබඳ අවබෝධය. ඒක වෙනස් කර හැකි. මේ අනුව පළවෙනි එක වෙනස් කළ නොහැකි කියලා තියෙන්නේ සම්පූර්ණ වැරදි එක. ඒ වගේම සමතුලිතතා ලක්ෂය උෂ්ණත්ව පීඩන සාන්ද්‍රණ යන රාශිය වෙනස් කළ විට වෙනස් වේ. ඒ ගැන තමයි මෙච්චරට අපි කතා කළේ. ප්‍රතික්‍රියාවක් සමතුලිතතාවට එළඹී විට සිදුවී ඇති ප්‍රතික්‍රියා ප්‍රමාණය ඒක තමයි සමතුලිත ලක්ෂය කියනගේ අදහස. සමතුලිත ලක්ෂය බෙහෙවින් ඉදිරියට ගමන් කරයි කියන්නේ පළදාව ගොඩක් වැඩි කියන එක. සමතුලිත නියතේ එක්වන අවස්ථාව. සමතුලිත නියතේ එක්වන අවස්ථාවේ කියන්නේ ඒ ප්‍රතිවර්ත ලකුණ B KC සමානයි B සාන්ද්‍රණය බෙදීමේ සාන්ද්‍රණය මේ වගේ පද්ධතියක ඉතින් KC සමාන එක නම් B සාන්ද්‍රණය බෙදීම A සාන්ද්‍රණය සමානයි මේකට එක වෙනවා. එවැනි අවස්ථාවක B සාන්ද්‍රය A සාන්ද්‍රය සමාන වෙනවා. ඒ මේ වගේ පද්ධතියක. නමුත් වෙනත් පද්ධතියක් ගත්තොත් A දෙකයි B මේ වගේ එකක ඊට වඩා වෙනස්. KC සමානයි B වල සාන්ද්‍රණයේ වර්ගය බෙදීම A වල සාන්ද්‍රණය. කේසි සමානයි එකයි කියන එකේ අදහස එතනින් ඊට වඩා වෙනස්. මෙතෙන්දී B ගෑස් සාන්ද්‍රණයේ වර්ගය බෙදීමේ ගෑස් මේ අනුපාතයක වෙන්නේ. ඉතින් සාන්ද්‍රණ අතර අනුපාතයක් එන්නේ මෙතෙන්දී. නමුත් මේකදී කියලා තියෙන්නේ සමතුලිතතා නියතය එක වන අවස්ථාව සමතුලිතතා ලක්ෂය ලෙස හඳුන්වයි කියලා. එහෙම කතාවක් නැහැ. මේ අනුව මේක පිළිතුරු B හා C පිළිතුරු සමතුලිතතා ලක්ෂය සම්බන්ධයි. ඉවරදි ප්‍රකාශ සත්‍ය ප්‍රකාශ පිළිතුරු BC. මේ අනුව B හා C කියන අංක දෙක B හා C ප්‍රශ්න අංක 34 සංවෘත දෘඩ බඳුනක සම මවුල ප්‍රමාණ තියෙනවා හීලියම් සහ ආග. මේ විදිහට හීලියම් සාග ඔබ දන්න මෞලික ස්කන්ධය හීලියම්ට වඩා ආගන්වල වැඩි. මේ පැත්තර මෞලික ස්කන්ධය වැඩි වෙනවා. මෞලික ස්කන්ධය වැඩි වේ. සංවෘත දෘඩ බඳුනක සම මවුල හීලියම් සාග උපේගාන සත්‍ය ප්‍රකාශන හීලියම් වල
උපරිම සසම්භාවි වේගය ආගන් වල උපරිම සසම්භාවි වේගයට වඩා වැඩි වේ කියලා අපි බලමු මැක්සෙල් බෝල්ට්ස්මන් වේග ව්‍යාප්තිය මේ විදිහට නියත උෂ්ණත්වයකදී මේ විදිහට මේ අනුභාගය මේ වේගය ඔබ බලාපොරොත්තු වෙන්නේ කාගේද වේගය වැඩි නියත උෂ්ණත්වයකදී මෞලික ස්කන්ධයේ අඩු වායුව කවුද හීලියම් මන්නේ හීලියම් වල වේගය වැඩි මෞලික ස්කන්ධයේ වැඩි එක නාගන් මේ නාගන් මෞලික ස්කන්ධ අඩුවන විට වේගය වැඩි වෙනවා C වර්ගය බා සමානයි තුනයි ආටි බෙදීමෙන් මේකේ මූලය කියන්නේ මේකෙත් මූලය M වලාගේ වැඩි වෙන විට වේගය අඩුවන බව පැහැදිලියි M අඩුවන විට වේගය වැඩි වෙනවා මේ අනුව හීලියම් වල වේගය වැඩි අණුක බාරය අඩු නිසා දැන් බලන්න හීලියම් වල උපරිම සසම්භාවි වේගය උපරිම සසම්භාවි වේගය කියන එකේ අදහස වැඩිම අණු සංඛ්‍යාවක් වැඩිම අණු සංඛ්‍යාවක් වැඩිම අනුභාගයක් ආයත් කරගන්නා වේගය වැඩිම අණු සංඛ්‍යාවක් ආයත් කරගන්නා වේගය මෙතේ වැඩිම අණු සංඛ්‍යාවක් ඈත් කරගන්නා වේගෙ මේති v ආගන් මෙන්න ආගන් වල උපරිම සසම්භාවි වේගය ඊළඟට v හීලියම් N ආගන් N හීලියම් උපරිම සසම්භාවි වේගය හීලියම් වල වැඩි මොකද මේ මැක්සෙල් බෝල්ට්ස්මන් වේග ව්‍යාප්තිය මේ මේකට තෙරපමක් දුන්නොත් මේ ප්‍රස්ථාරයට වක්‍රයට මේ තෙරපම නිසා මේක ඉදිරියට නෙරා යනවා මෙහෙම වක්‍රය එතකොට වේගයේ ඉහළ යෑම අපේක්ෂා කරන්න පුළුවන් අණුක බාරය අඩුවන විට මේ දෙන්නගේම මෞල සංඛ්‍යා සමාන නිසා දෙන්නගේම අණු සංඛ්‍යා සමානයි මේ වක්‍රයයි මේ වක්‍රයයි තිරසක්ෂය අතර ශ්‍රේෂ්ඨඵලය වක්‍ර දෙකයි යම් වක්‍රයකයි තිරසක්ෂය අතර තියෙන ශ්‍රේෂ්ඨඵලය මේ වක්‍රයයි තිරසක්ෂයයි තියෙන ශ්‍රේෂ්ඨඵලය එක හා සමානයි මොකද වායු දෙකේම අණු සංඛ්‍යාව සමාන නිසා මේ වගේ ප්‍රස්ථාරයක මේ අනුභාගය මේ වේගය මේ සෑම රේඛාවකින් පෙන්වුම් කරන්නේ විවිධ වේග ඇති අණු සංඛ්‍යා අනුභාග එනිසා මුළු ශ්‍රේෂ්ඨඵලය සමානුපාතක අණු සංඛ්‍යාවට එනිසා මේ අවස්ථා දෙකේ ශ්‍රේෂ්ඨඵල සමාන වෙන්න ඕන අණු සංඛ්‍යාව සමාන නිසා පළවන ප්‍රකාශනයේ තියෙන්නේ හීලියම් හි උපරිම සසම්භාවි වේගය ආගන් වල උපරිම සසම්භාවි වේගයට වඩා වැඩි වේ හරි සිම්බල් ඒ නිවැරදි සිම්බල් බී ආගන් හා හීලියම් භාජනයේ බිත්ති මත ගැටීමෙන් ඇති කරන පීඩන හීලියම් හි ආංශික පීඩනයට වඩා වැඩිය ළමයි මේ වායු දෙකෙන්ම
ඇතිකරන පීඩණය P helium P ආගන් මේ වායු දෙකෙන් ඇතිකරන පීඩණය වාජනේ මුළු පීඩණය P කියලා ගත්තොත් මුළු පීඩණය P නම් P සමාන ආංශික පීඩනවල එකතුව හීලියම් සහ ආගන් නිතරම මුළු පීඩනයේ P හීලියම් වල ආංශික පීඩනවල වැඩි දෙන්නගේ එකතුවනේ ඒ වගේම මුළු පීඩනයේ P ආගන් වල ආංශික පීඩනවල වැඩි වායුන් දෙන්නම ඇති කරන මුළු පීඩනය ආගන් සහ හීලියම් වාජනයේ බිත්ති මත ගැටෙමින් ඇති කරන පීඩනය හීලියම් හී ආංශික පීඩනයට වැඩි හරියටම හරි මුළු පීඩනය එක්කෙනෙක් මගේ ඇති කරන ආංශික පීඩනයට වැඩි වෙනවා C නියත උෂ්ණත්වයේ පද්ධතියේ පීඩනය වැඩි කළ විට අපි උෂ්ණත්වය නියතය ගැන උෂ්ණත්වයේ නියතව තියාන පද්ධතියේ පීඩනය වැඩි කරන අත්දැකීමකින් පීඩනය වැඩි කරොත් හීලියම් සහ ආගන් වායු වල පරිමාණය වෙනවා අනිවාර්යයි අපි දන්නවා PV සමාන NRT උෂ්ණත්වය නියතයි නියත උෂ්ණත්වයේදී එතකොට T නියතයි මෝල් ප්‍රමාණය නියතයි නියතයි අපි මොහතකට හිතුවත් පරිපූර්ණ තත්ත්වයේ හැසිරෙන අවස්ථාවක් කියලා NRT නියතයි මේ අනුව N නියතයක් T නියතයක් NRT නියතය නතර පීඩනය වැඩි වෙනකොට පරිමාණය වෙනවා මේ අනුව පීඩනය වැඩි කරනකොට पद्धति पीड़न पारिमा सीथारे पद्धति पिटती आगन वायु कलविट हीले वाला वर्ग मध्यान प्रवेग वे वायु वायु वेगे हो प्रवेगे वेग प्रवेग चालक शक्ति मध्यान चालक शक्ति मध्यान चालक शक्ति मे सियालम राधापावती वेग प्रवेग चालक शक्ति मध्यान चालक शक्ति मेवा उष्णते मत उष्णते मत पमनाई राधापावती वेग प्रवेग चालक शक्ति मध्यान चालक शक्ति मेवा वायु पीड़न विनस्किरीमेन परिमा विनस्किरीमेन वायु एकतुकिरीमेन किसीम अवस्थावक इव विनस्कल की एव वेनासेने उष्णते मत विरा मेनिसा प्रकाशने सिब्बल्डी मध्यान प्रवेग वेडिवे संपूर्ण वेरदी मेन प्रसंग तिस्सतरे पिलुतुरा एबीसी 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 के लगा तमा प्रकाशन सत्यवाणे अंक पहा प्रसंग तिस्सतरे अंक पहा ए बी सी ए बी सी प्रकाश प्रसंग तिस्पहा बलमु
हरिजन बंधन संबंधी सत्य प्रकाश प्रकाशवाणी प्रबलम हरिजन बंधन ये जलानोतर हरिजन बंधन ऐतिवेदने एच परमाणु वडात विद्युत फ्लोरीन ऑक्सीजन नाइट्रोजन सह क्लोरीन संबंध वेलावक धन द्रव्य एच ऋण द्रव्य मे विद्युत परमाणु मिथना FONCL फोनकल नीति हाइड्रोजन बंधन धन द्रव्य एचना ऋण द्रव्य मे विद्युत परमाणु नमत HCl अनुवातर गन्ने दुबल हाइड्रोजन बंधन मेथंदी विद्युत ऋण था वेनसगा फ्लोरीन वनात्म विद्युत ऋण फॉलिंग परमाणु विद्युत ऋण आगे फॉलिंग परमाणु एफल हतराई ऑक्सीजन तुन संपाय नाइट्रोजन तुना मेनजा मेथन आरोपण डेल्टा वन नाम मेके आरोपण डेल्टा टू मेके डेल्टा थ्री की लगा तो आरोपण वेडिम डेल्टा वन इट अडवी डेल्टा टू इट अडवी डेल्टा थ्री मे अनुआ डेल्टा वन आरोपण वडा वेडिवेन्नी विद्युनता वडा एफ एल वेडि सा द्रव्यता बेहिम वेडी एच एफ बांधने डेल्टा वन इहला एन सा प्रबलम हरिजन बांधने एच एफ अनुवाद मिगदा प्रबलम हरिजन बांधन हरिजन बंधन प्रबलता मेविदे अन्नी हरिजन बंधन प्रबलता प्रबलता एच एफ इटवाड़ी एच टू ओ इटवाड़ी एन एच थ्री इटवाड़ी एच सी एल हरिजन बंधन प्रबलता मे अनुवा मे प्रश्न सिपल हाइड्रोजन बंधन गतम प्रबलतम हाइड्रोजन बंधन ये जलानुवातर वरदी इकट्ड एच एफ हाइड्रोजन फ्लोराइड हाइड्रोजन बंधन सैदीप सदा वडा विद्युत मे बंधन सैदीप सदा विद्युत धन परमाणु संविटम एच विन्न हर विद्युत धन परमाणु एचना विद्युत ऋण परमाणु फ्लोरीन ऑक्सीजन नाइट्रोजन फ्लोरीन वगे कनेक्ट नमूत धन द्रव्य एच वितुमाई धन द्रव्य समग वडा विद्युत ऋण द्रव्य संबंध परमाणु एटम संबंध भी अनिवार्य मे वगे विना पुलवा उदाहरण खेट एल्डिहाइड वगे देवा जले दीवेन ने फॉर्मल्डिहाइड जले दीवेन्े जलानुसम मेवा हाइड्रोजन बंधन साधन सर मेतन हाइड्रोजन बंधने धन द्रव्य एच ऋण द्रव्य विनत्भेदेक ऋणारोपित द्रव्य बड़ा विद्युत ऋण ऑक्सीजन वगे प्रभेद तर मेतन तीन हाइड्रोजन बंधन मेन सा हाइड्रोजन बंधन शादी मेदी धन द्रव्य एच वीतुमाई ऋण द्रव्य एचम संबंध वीतु नह मे वगे विना प्रभेद के विह की वगे मीकोडस मेथिलमीन वाला हाइड्रोजन बंधन नैथ वेरदी मेथिल अमीन वाला गत्तम सी एच थ्री एन एच टू अमोनिया वाला एक मेथिल खांड तो
मेतन तीन धन द्रव्य हा ऋण द्रव्य मेवाई मे आखारेट ऋण द्रव्य समग्र हरिजन बांधन अति व्यह की मेथेन हरिजन बांध एन एच कांड यही हरिजन बांधन अति वेना हरिजन बांधन नत खेल मे के थे इन सरदी सिंपल डी एल्डिहाइड जले दी विमसिद्वामी एल्डिहाइड जले दी वेना अनुक बार कुडा आएवा एक हेतु में आखारे हाइड्रोजन बंधन साधन सा मेथी फॉर्मेल्डिहाइड एवागे में एसिटाल्डिहाइड सी एच थ्री सी एच ओ एसिटाल्डिहाइड जले दी विहा की मे दीवेनवा हेतु जलानुसम हाइड्रोजन बांधन साधन निशा मेवा मे हाइड्रोजन बांधन नमुत मे आर खांडे आर सी एच ओ के एल्डिहाइड मे आर खांडे विशाल विशाल विना मे हाइड्रोकार्बन कोटस विशाल विशाल विना నిర్ద్రవ్య భావే వడివినవేకి మీ హైడ్రోకార్బన్ నిర్ద్రవ్య కొడస ఇక విశాల విశాలైన జలానుసమగ హరిజన్ బంధన సాధి మేతి హక్యావ టికెన్ టికాడు వేనా కార్బన్ కాండేట మీకు విశాలత్వ ఇహల వీమనిసా ఎనిసా అనుకబారయ క్రమక్రమేణ వడివన విట అత ఆర్కాండే క్రమక్రమేణ వడివన విట ఎల్డిహైడ్ వల జల ద్రావ్యత వాడు వేనా నముత్ ఎల్డిహైడ్ జల ఇది వేనవా అనుకబారయ కుడాయవ ఆర్కాండ కుడాయవ एक हेतु हाइड्रोजन बांधन निशा हाइड्रोजन बांधन साधन निशा तम एल्डिहाइड जले दीवे तर मे वाक्य वरदी है एल्डिहाइड जले दीवी सिद्धवाणी हाइड्रोजन बांधन साधन निशा हर एट हर बीहा डी पिलतरो बीहा डी पिलतरो या है कि मैं अनुवा बीहा डी सत्य प्रकाश के लहानी बीहा डी के अंक पहा प्रसंग तिस्पहे पिलतर पहा अबलो प्रसंग तिस्से करें ऑक्सीजन वायु ग्राम दशमाटा संरुत बदना तुला पोस्परस ग्राम नमे दशम तुला सबग दहाने किरी में पोस्परस पोस्परस ग्राम नमे दशम तुना ऑक्सीजन ग्राम दशम आटा इहलम ऑक्सीकरण अंक व्युत्पन्न के पोस्परस पेंटाक्साइड मेक तुलने की मेदी अपी पी देख ओ पहा पी वाला ऑक्सीकरण अंक पहा देखे मेडिकल ना पी हतर ओ दहाय में पहे दें पोस्परस ग्राम नमे दशम तुनाई ऑक्सीजन ग्राम दशम आटाई में दहने किरी मेरा सला सने पोस्परस एक ऑक्सीजन तो पोस्परस पेंटॉक्साइड है देना मे मिश्रण संबंध विविध प्रश्न आहलती है आहलती है शायद ना फॉस्फरस ऑक्साइड इस्कंदे इतिरी ऑक्सीजन प्रमाण इतिरी पी हतर इस्कंदे प्रतिक्रिया कर ऑक्सीजन प्रमाण मौलोली संदा मे प्रतिक्रिया संबंध प्रमाणात्मक अवबोधता वक् लभगति ये संदा मुलिमपी फॉस्फरस प्रमाण आई ऑक्सीजन प्रमाण होयागम मौल प्रमाण वाली पोस्परस पी फो प्रमाण नमे दशम तुन बेदीम पोस्परस के अंदर तीसके हतरा मे इस्कंदे मे मौल के इस्कंदे
शुल्क लाम तिस्से अनुतरट मेना पी हथर मौल प्रमाण दस बिंदु हथ पहाय इवागेमा ऑक्सीजन प्रमाण ऑक्सीजन प्रमाण न दसमार्थ ग्राम के बेदा नौ नीस देखें ओटू मौल ग्राम मेक सुलकिरी अटवर के अटवर खतरा मौल मेन मौल प्रमाण फॉस्फरस ऑक्सीजन अदर प्रतिक्रिया बलम फॉस्फरस ऑक्सीजन हतर प्रतिक्रिया पी हतर ऑक्सीजन पी देखो पहा देखे मैं करा एक पहेन पी हतर मौल प्रमाण आवये पी हतर मौल प्रमाण दसम बिंदु आय हत पहा पी हतर दसम बिंदु आई हताय पहा ऑक्सीजन मौल प्रमाण दस बिंदु है देखा पहा बिंदु आय देखा पहा देन बालमो प्रतिक्रिया वाला प्रमाण ओ बड़ा पेना पहाट एक अनुपात इष्ट के विधि पहाट एक मे प्रमाणे पहे पांग मेटिक संपूर्ण प्रतिक्रिया ना बिंदुआ देखे पहा मेतन एन एक पहेम पांगुआई पहेम पहाट एक पहेम पांगुआ मेके दस बिंदुआई बिंदुआई पहाई इतिरी प्रमाण मे प्रमाण मे का अडवेनवा बिंदुआई पहेम पहा बिंदुआई हतेम बिंदु हता मेन इतिरी मावल प्रमाण मेके इतिरी वेन्ना मे वगे पहेन देखा मे पैत हेदन मे पैत हेदन प्रमाण दसम बिंदु आई देखा पहा पेना स्टेक अनुपात पहाट देखा एकट पहेन देखा एकट पहेन देखा एककट पहेन देखा दसम बिंदु आई देखा पहाट पहेन देखा कि दसम बिंदु आई देखा पहा मेतना सुलकलाम एक पहेन मे दसम बिंदु देखे पहेन बिंदुआ बिंदु बिंदु पहा एण दसम बिंदु बिंदु पहा एण एक देखे मेडिकल आम दसम बिंदु एक एण मेन मेडिकल सुलकल आम दसम बिंदु एक मौल बलना मे समीकरण पारिधि ऑक्सीजन किसी वक्त इतना है फॉस्फरस इतना दसम बिंदुआई हतक मौल मे पी हतर मे फॉस्फरस पेंटॉक्साइड ऑक्सीजन किसी वक्त इतिर नवे ओ टू इतिरी नवे ऑक्सीजन प्रतिक्रिया प्रमाण मौल दसम बिंदुआई देखे पहाय मेटी के तमें प्रतिक्रिया वेन्नी बलम ऑक्सीजन गन मुलिम ऑक्सीजन मौल बिंदु देखा पहा प्रतिक्रिया कर इतिरी ऑक्सीजन इतिर वेरदी प्रतिक्रिया कर ऑक्सीजन प्रमाण दसम बिंदु देखा पहा हरियटम हरि में दसम बिंदु देखा पहा एक हरि फॉस्फरस प्रमाण बलम इतिरी टीक इतिरिटिक दसम बिंदु हत
දසම බිඳුවය 7 කියන එක ස්කන්ධය හරින ගියොත් ඉතිරි පොස්පරස් ඉතිරි P4 ප්‍රමාණ දසම බිඳුවය 7 වැඩි කරන්න ඕන P4 කියලා කියන්නේ 31 ව 4 124 මවුලේට ග්‍රෑම් මෙතන ඉන්නේ මවුල අවසානයේදී ග්‍රෑම් වලින් උත්තර නෝ 7 වැඩි කරාම 7 4 4 28 2 4 2 14 2 16 1 7 7 8 මෙන්න 124 ව 7 8.68 පොස්පරස් ඉතිරි ප්‍රමාණය 10.6 කියලා තියෙන්නේ මේක සුළු කරන් පස්සේ ආවේ 8.68 එනිසා ඒක වැරදි මේ ප්‍රකාශය සෑදෙන පොස්පරස් ඔක්සයිඩ් 1.42 पस्पर सोक्सडे मेन मौल प्रमाण दसम बिंदु एकाय मेकट गेलपेन अभी स्कंदे बलम पी टू ऑफ फाइव वाल मौलिक स्कंदे नीसकेवा देखाई दासेव पहाय असुव एक देखाय मौल ग्रह मेनसा phosphorus pentoxide සෑදෙන ප්‍රමාණය P2O5 සෑදෙන ප්‍රමාණය වෙන්නේ මෞල බිඳුව 1යි වැඩි කිරීම මෞලික ස්කන්ධ 142යි මෞලයට ග්‍රෑම් මේ අනුව 1.42 මෞලයට ග්‍රෑම් phosphorus pentoxide සෑදෙන ප්‍රමාණය 1.42 එක හරියටම හරි 1.42 මෙයනෝ AHD AHD කියන්නේ අංක 4 ප්‍රශ්න අංක 36 පිළිතුර 4 36 පිළිතුර AHD 4 36 දැන් බලමු ප්‍රශ්න අංක 37 පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශකමක්ද බහු පියවර ප්‍රතික්‍රියාවක සංක්‍රමණ අවස්ථා සක්‍රීය සංකීර්ණ එකකට වඩා පැවතිය යුතුය බහු පියවර ප්‍රතික්‍රියාව දැන් අපි ගත්තොත් තයෝසල්ෆේට් සහ එචාන මේක සල්ප සල්ප ඩයොක්සයිඩ් ජලය මේ ප්‍රතික්‍රියාවේ සීග්‍රතාව ගත්තොත් තව සල්පේට වල සාපේක්ෂව පළ x එචාන වල සාපේක්ෂව පළ y නම් x සමාන 1යි y සමාන 0යි ඒ කියන්නේ सल्फेट सापेक्ष पहले एकाई अम्लेट सापेक्ष पहले बिंदु मेनो मेख हाइड्रोजन सापेक्ष पहले बिंदु नाम मौलिक प्रतिक्रिया बैकवाद बहुपीवर प्रतिक्रिया कुए तो माई पहले बिंदु नवस्थावक नितरों पहले बिंदु न मे बहुपीवर पीवर प्रतिक्रिया कुए तो मे वागे පළ බිඳුව කියන එකේ අදහස ඒ පියවරය ඊටමත්ම ශීඝ්‍රයෙන් සිදුවන පියවරක් මේ වගේ මෙන්න එචාන සාන්ද්‍රණය බලපාන පියවර එචාන සාන්ද්‍රණය බලපාන පියවරේ සක්‍රියන ශක්තිය නොගෙනිය හැකි තරම් කුඩායි එචාන සාන්ද්‍රණය මොනතරම් වැඩි කළත්
ඒ පියවර ක්ෂණයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඉච්ඡානසන්න වැඩි කලයි කියලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. බහු පියවර ප්‍රතික්‍රියාවක මේ තමයි පළමු සංක්‍රාමී අවස්ථාව TS1. මේ තමයි දෙවන සංක්‍රාමී අවස්ථාව. මේ තමයි අතරමැදි. මේ ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵල මේ පියවර අපි ගත්තේ තයසල්ෆේට් සාන්ද්‍රණය බලපාන පියවර සක්‍රිය ශක්තිය වැඩි වුණු පියවර තයසල්ෆේට් සාන්ද්‍රණය බලපාන මේ සිරස්සක්ෂි ශක්තිය මෙත් එන්තල්පි වෙනස මෙතන එන්නේ ඩෙල්ටා H ප්‍රතික්‍රියක බල අතර තිරසක්ෂ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය මේ අනුව බහු පියවර ප්‍රතික්‍රියාවක සංක්‍රමණ අවස්ථා සක්‍රීය සංකීර්ණ එකකට වඩා පැවතිය යුතුය. ඔව් බහු පියවර ප්‍රතික්‍රියාවක මේක අතරමැදියනේ මේ පියවර පසු කිරීමට එක සංක්‍රමණ අවස්ථාවක් මේ පියවර පසු කිරීමට තව සංක්‍රමණ අවස්ථාවක් ඒ නිසා අඩු වශයෙන් සංක්‍රමණ අවස්ථා දෙකක් කරහවත් යා යුතුයි බහු පියවර ප්‍රතික්‍රියාවක තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් එක සංක්‍රමණ අවස්ථාවක් වෙන්න පුළුවන් මේ වගේ ඒ බහු පියවර නෙවෙයි තනි පියවර මේ තියෙන සංක්‍රමණ අවස්ථා එකයි ඒ B බවට පත් වෙනවා TS සංක්‍රමණ අවස්ථා එකයි මේ මූලික ප්‍රතික්‍රියාවක් නම් එක සංක්‍රමණ අවස්ථාවයි අපේ તો එක පියවර තනි පියවර ප්‍රතික්‍රියාවක් එතකොට එක තනි පියවර නම් සංක්‍රමණ අවස්ථා එකයි තියෙන්නේ අතරමැදි නැහැ ශක්තිය ප්‍රතික්‍රියා මාර්ගය තනි පියවර ප්‍රතික්‍රියා මේ අනුව මේකේ පළවෙනි කොටස බහු පියවර ප්‍රතික්‍රියාවක සංක්‍රමණ අවස්ථා සක්‍රීය සංකීර්ණ එකකට වඩා පැවතිය යුතුයි සිම්පල් ඒ නිවැරදි सत्य प्रकाश हे उचित दिशानते प्रतिक्रिय काकनीक गुट इवा फलबाट पाते दिशानत पमन प्रमाणाज्ञ नाइट्रिक ऑक्साइड ओसो गेटमेन नाइट्रोजन डाइऑक्साइड ओसोन ऑक्सीजन बार पात्र दिशा नतीय ओसोन अणुवे ऑक्सीजन परमाणु गेटेन नाने एनओ मे विधर गेटना ओसोन एक දනනදායක ප්‍රතික්‍රියා නවයේ ප්‍රතික්‍රියා වෙන පොළව පානවා එකිනෙකින් විශ් වෙනවා මේ නාරජන් පරමාණුව ගැටෙන්නෝනේ ඕසෝන අණුවේ මේ විදියට ඔක්සිජන් පරමාණුවක් එක්ක මේක මේ එන් එක මේ ඔක්සිජන් එක ගැටනම अंदर तम प्रतिक्रिया सिद्धवें प्रतिक्रिया सिद्धवे एवं नाइट्रोजन डाइऑक्साइड सह ऑक्सीजन बार पात्र मेन सह सुदुसु दिशानति अवश्य प्रतिक्रिया सिद्धीम संधा यम किसी दिशानति अक्ति ना प्रतिक्रिया सिद्धीम अवश्य ये दिशानति पमना प्रमाणते
ඒ සඳහා අනුවරණ නිශ්චිත සක්‍රියන ශක්තිය ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමට අවශ්‍ය සක්‍රියන ශක්තිය අවශ්‍ය ශක්ති ප්‍රමාණය තිබිය යුතුයි ප්‍රතික්‍රියාවක් සිදුවීමට නම් තිබිය යුතු මූලික අවශ්‍යතා තුනක් ඔබ දන්නවා අංශු ගැටෙන්න ඕන ඒ වගේම නියමිත දිශානතියක් ඇතිව ගැටෙන්න ඕන මේ විදිහට ඊළඟ කරුණ සක්‍රියන ශක්තිය හෝ ඊට වඩා වැඩි ශක්ති ප්‍රමාණ යනවට තිබිය යුතුයි සක්‍රියන ශක්තිය හෝ ඊට වඩා වැඩි ශක්ති ප්‍රමාණ තිබුණොත් විතරයි ප්‍රතික්‍රියාව සිදුවිය හැක්කේ එබැවින් මේ මොහොතේදී දිශානතිය සම්පූර්ණ ප්‍රමාණවත් වුණාට උචිත දිශානතිය විතරක් තිබුණාට ඵලමාරපත් වෙන්නේ ඒ දිශානතියත් සමගම ඒ අණුවට අවශ්‍ය සක්‍රියන ශක්තිය තිබිය යුතුයි හෝ සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්ති ප්‍රමාණ තිබිය යුතුයි ඊළඟ අවස්ථාව බහු පියවර ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය තාඩු පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රයට දායක නොවේ බහු පියවර ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය ඉතා අඩු පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රයට දායක නොවේ මෙති බහු පියවර ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු පියවර මෙති සක්‍රියන ශක්තිය අඩු පියවර ඒක ප්‍රතික්‍රියා යාන්ත්‍රයට දායක වෙන්නේ නැහැ සක්‍රියන ශක්තිය අඩු පියවර සක්‍රියන ශක්තිය අඩු පියවර තමයි වේගයෙන්ම සිද්ධ වෙන්නේ සක්‍රියන ශක්තිය අඩු පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයට සහභාගී නොවේ මේ අනුව බහු පියවර ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය ඉතා අඩු පියවර ප්‍රතික්‍රියා යාන්ත්‍රණයට දායක නොවේ ඔබ දැන් දැක්කනේ මේකේ මෙතෙන් सक्रिय शक्ति अड़पियर इथा वेगे सिद्ध वेने के यांत्र संबंध अकने इथा वेगे सिद्ध वेने यांत्र बलबाल मे पियर सिमें सिद्धन पियर इतरा मे अनुवा सिंपल सी वरदी सिंपल डी प्रतिक्रिया संक्रमण अवस्था मेत सक्रिय संकीर्ण पिल बहुत බහුපියවර ප්‍රතික්‍රියාවක අතරමැදිය මගින් ලබා දෙයි. හරියටම හරි සංක්‍රමණ අවස්ථාව පිළිබඳ තොරතුරු බහුපියවර ප්‍රතික්‍රියාවක අතරමැදිය මගින් ලබා දෙයි. ප්‍රතික්‍රියාවක සංක්‍රමණ අවස්ථාව නැත්නම් සක්‍රිය සංකීර්ණය පිළිබඳ බොහෝ තොරතුරු බෝපියර් ප්‍රතික්‍රියාවක අතරමැදී වගේ ලබා දෙයි. දැන් බෙන්සීන් නයිට්‍රෝකරණය වගේ ප්‍රතික්‍රියාවක් ගත්තොත් මේ වගේ එකක් බෙන්සීන් වල නයිට්‍රෝනියම් අයන පහර දෙන අවස්ථාව මේ යාන්ත්‍රණය මෙවැනි යාන්ත්‍රණයකදී මුලින්ම වෙන්නේ මෙතන H එක බිඳීමනේ මේ H පරමාණු බෙන්සී නයිට්‍රෝ කරන්නේ යාන්ත්‍රණය ගත්තොත් මේ විදියනේ පළමු පියවර සෙමින් වෙන්නේ දෙවෙනි පියවර වේගයෙන් වෙනවා මන අවසන පළයි මෙතන තමයි අතරමැදිය බෙන්සී එතන මේක අතරමැදියේදී මේකට තමයි සම්බන්ධ වෙන්නේ H එකයි NO2 එකයි මේක අතරමැදිය නමුත් මේ TS1 මේ TS2 මේ අතරමැදියේදී හා බලලා තමයි පළමු සංක්‍රමණ අවස්ථාව තීරණය කරන්නේ මේ නයිට්‍රෝ බෙන්සී प्रतिक्रिया
खंडांक मेवाला मिथना अत्र मध्य मेखना टीएस वन के लखयानी टीएस वन फलम संक्राम्य अवस्था पिलीबंद तुर तुर भागने मेके तर मेथंदी मे एचक बेन्सीन वाला तीन एचक त्यागे ना बेन्सीन वाला तीन मे एचक त्यागे ना मेथंदी संक्राम्य अवस्था यदि मे एनो टू खांडे तब मेकन संबंध में उन्ना विधि अरा वागे मेथना टीएस वन वाले एनो टू खांडे तब संबंध में टीएस टू क्या मेथन नाइट्रोबेंजीन है देने तो देवनी संक्राम्य अवस्था यदि विनवेते टीएस टू मे एनो टू शक्ति मतला मेथन एचक दुर्वल विनती मे अनुवा उबर फेण मेन मे अत्री दिहा बलागिन तमाइ पलव संक्रम्य अवस्था सह देवन संक्रम्य अवस्था पीलम तर तुर लागा मे पलव संक्रम्य अवस्था मेक एंदी मे विलावेदी एनो टू खांडे संबंधित अवस्था मेति मे अवसान फल मेतनी मेतन मे इच्छ गेल देवन संक्रम्य अवस्था मे इच्छक गेलव अवस्था एन सा बेन्जीन नाइट्रोकरण प्रतिक्रिया पसे ये नाइट्रोकरण प्रतिक्रिया मे प्रतिक्रिया बेन्सीन सा नाइट्रोनियम नमुत मेवनि प्रतिक्रिया अत्रमेदिय अद्दीने कलाम अत्रमेदिय अनुव संक्रामनी अवस्था संक्राम्य अवस्था पिलिबंद तर तर लागन बुला अत्र मेदी आनु मेन मे आकार संक्राम्य अवस्था ऐसे नाम एक पिलितुरु करागियोत प्रतिक्रिया का संक्रमण अवस्था सक्रिय संकीर्ण पिलिबंद बहु तर तर अत्र मेदी मगिन लबादे हर यतम हरि मेन सा एसाडी ए साड़ी क्या हतर पिलतुरा हतर तिस्सते मेदख्वापी सकच्चकले बहुवर प्रश्न वर्ड पिलतुरु एदे विश्लेषणात्मक सकच्चा कला विवरण कला अपीलंगावास्तावेदी प्रश्नक तिस्सते सिट साक्षात्कार बलापुर है।